අපේ ආරෝව තියෙන්නේ ඒ ජනාධිපති තනතුරත් වර්තමාන පාර්ලිමේන්තුවත් පිළිබඳව ජනතාවගේ පැත්තෙන් ඇති වෙලා තියෙන විශ්වාසයේ බිඳ වැටීම පිළිබඳව පාර්ලිමේන්තුව පිළිබඳ විශ්වාසයත් බිඳ වැටලා තියෙනවා ජනාධිපතිවරයා පිළිබඳ විශ්වාසයත් බිඳ වැටලා තියෙනවා දැන් මේ දෙක අතරේ අතරමැද තැනක් අපි සොයාගත යුතුව තියෙනවා තවදුරටත් මේ රට ප්‍රපාතයෙන් ප්‍රපාතයට යාමෙන් වළක්වා ගැනීමට නම් ඒ නිසායි අපි හිතුවේ පුරවැසි බලය සංවිධානයේ විදිහට අපි හිතන විසඳුම කොයි වගේ එකක්ද කියන එක මේ රටේ ජනතාවට කියන්නට ව්‍යවස්ථානුකූලව ගත්තහම හැම පැත්තකින්ම මේ දක්වා සිද්ධ වෙලා තියෙන දේවල් නීත්‍යානුකූල ඒක පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි මිනිස්සු බලාපොරොත්තු වුණා වෙන දෙයක් ඒ බලාපොරොත්තු වෙච්ච දේ තමයි රාජපක්ෂවාදී නොවන පාලනයක් රාජපක්ෂලාව ගෙදර හැරීමෙන් පස්සේ ඇති කර ගන්න ඕනේ කියලා බලාපොරොත්තුව මිනිස්සුන්ගේ තිබුණා එහෙමනම් මේ ඉදිරි කාලයේදී රට පාලනය කරන සියලුම දෙනා සැලකිල්ලට ගත යුතු දෙයක් තමයි ජනතාව පාරට බැහැලා බලාපොරොත්තු වුණේ රාජපක්ෂවාදයේම දිගුවක් ඉදිරියට ගෙනියන්න නෙවෙයි කියන එක. ඒක වෙනසක් තමයි ජනතාව බලාපොරොත්තු වුණේ. අපි මේ කාරණේ සැලකිල්ලට ගත්තාම අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ව ගෙදර යවලා රාජපක්ෂවාදී නොවන වැඩපිළිවෙලක් මේ රටේ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසුකම් සහ හැකියාවන් තියන්නේ කාටද? නෛතික වශයෙන්ුත් සදාචාරමය වශයෙන්. 69 ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහ ඔහුගේ කඳවුරට ඡන්දය පාවිච්චි කරමින් 2019 දී සහ 2020 දී දුන්න බලය මහජනතාව අද ආපසු ඉල්ලා සිටිනවා. හැබැයි ඒක ආපසු ගන්නට ක්‍රමයක් නැහැ. ඊළඟ ජනාධිපතිවරණයක් සහ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙනකල් අපි ව්‍යවස්ථානුකූලව හිතන පතන කටයුතු කරන පුරවැසියන් විදිහට අපිට පේන්න තියෙන්නේ ඔය අවස්ථා දෙකෙන් තමයි ඒ ජනතාව ප්‍රතික්ෂේප කරපු එක ක්‍රියාත්මක කරන්න පුරුවන් වෙන්නේ සර්ව සම්පූර්ණයෙන්ම. නමුත් ඊට මෙහා අපිට කළ හැකි වැඩ ගණනාවක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයේ නායකයා. ඔහු අද හොබවන්නේ පොහොට්ටුවට ජනතාව ලබා දුන්න ජනාධිපති තනතුරයි. ඒ වගේම අද ව්‍යවස්ථාදායකවත් පාර්ලිමේන්තුව බහුතරයක් හිමිව තියෙන්නේ අර 69 ලක්ෂය දීපු ඡන්දදායකයන්ට. දැන් ඒ 69 ලක්ෂය ඉල්ලා සිටින නිසා වෙනසක් කළ යුතුයි කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළත් ඔහුට ඇත්තටම වගකීමක් පැවරෙනවා රාජපක්ෂවාදී නොවන නිවැරදි ආර්ථික මාවතකට සහ දේශපාලන මාවතකට මේ රට පත් කරගන්නට. දැන් ඔහු පහුගිය දවස්වල ආරාධනා කළා සියලුම පක්ෂවලට Taman සමග එකතු වෙන්නට කියලා මේ රට ගොඩ ගන්නට. අපි හිතනවා ඒක හොඳ ඉල්ලීමක්. ඒ පිළිබඳව බරසාරව සැලකිල්ලට ගත යුතුයි අනිත් පාර්ශ්ව. කවුද මේ දැන් අනිත් පාර්ශ්වය කියලා කියන්නේ? අනිත් පාර්ශ්වය කියලා කියන්නේ අර 69 ලක්ෂයෙන් පිටස්තර. අනිත් ලක්ෂ ගණන. ඒ ලක්ෂ ගණන ඔක්කොම බැලුවාම ලක්ෂ 55ත් 60ත් අතර ප්‍රමාණයක් ඉන්නවා රාජපක්ෂලාට විරුද්ධව පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ඡන්දය පාවිච්චි කරපු නැගී හිටපු ජනතා බලවේග වලින් රාජපක්ෂලා පරාජය කළ යුතුයි කියලා ඉල්ලා හිටියනම් ඒකෙන් ගම්ම්‍ය වෙන ඊළඟ නිගමනය තමයි පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී රාජපක්ෂලාට විරුද්ධව ඡන්දය පාවිච්චි කරපු ජනතාවගේ මතය දැන් සමස්ත රට පිළිගන්නවයි කියන එක. එහෙනම් ඉදිරියට අපි සැලසුම් කළ යුත්තේ අන්න ඒ මානය ඔළුවේ තියාගෙන. ඒ අනුව අපි කල්පනා කරනවා මේ වෙලාවේ ප්‍රධාන විපක්ෂය වෙන සමගී ජන බලවේගයටත් ජනතා විමුක්ති පෙරමුණටත් දෙමළ ජාතික සන්ධානයටත් මුස්ලිම් කොංග්‍රසයටත් තවත් තියෙන රිෂාඩ් බද්දුදීන් මහතාගේ පක්ෂය ආදී මනෝ ගණේෂන් මහත්මයාගේ පක්ෂය අද පාර්ලිමේන්තුව නියෝජනය කරන රාජපක්ෂවාදී නොවන විපක්ෂයට සාමූහික වගකීමක් තියෙනවා වර්තමාන අර්බුදයෙන් මේ රට ගොඩ ගන්නට කෙටි කාලීන වැඩපිළිවෙලකට එකඟ වීමට මේක කෙටි කාලීන වැඩපිළිවෙලක්
මොකද අපේ රටේ නැහැ ජනාධිපතිවරයා සහ මන්ත්‍රීවරයාව ආපහු කැඳවීමේ බලයක් මහා ජනතාවට නැහැ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ නිසා ජනාධිපතිවරණය එනතෙක් ඒක නිසා අපි මේ කෙටි කාලය තුල වගකීම බාරගත යුතුයි විපක්ෂය අරගල කරුවන් සහ පාර්ට බහැලා රාජපක්ෂලාව ගෙදර යවපු මිනිසුන්ගේ අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා තමන්ට දිය හැකි නායකත්වයේ සැපීමට සමස්ත විපක්ෂයට වගකීමක් පැවරනවා කියන එකයි අපේ අදහස මේ වෙලාවේ. ඒ අනුව අනිත් පැත්තෙන් අපි හිතමු මේ විපක්ෂය මේක ප්‍රතික්ෂේප කරනවායි කියලාද? අපි ඔය කිසිම සර්වපාක්ෂික ආණ්ඩුවකට එන්නේ නැහැ කියලා මේ සමස්ත විපක්ෂය ප්‍රතික්ෂේප කරනවායි කියලා අපි හිතමු මොහොතකට. එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? එහෙම වුණොත් වෙන්නේ දැනට බලයේ ඉන්න රාජපක්ෂවාදී පාර්ලිමේන්තුව සහ ඒ රාජපක්ෂවාදී පාර්ලිමේන්තුවේ සිරකාරයෙකු බවට පත් වෙලා ඉන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ අර රාජපක්ෂවාදී මාවතේම ඉදිරියේදීත් ගමන් කරනවා ඉදිරි අවුරුදු දෙක තුලත්. අපි මේ තත්වයට ඉඩ දෙනවද? මේ තත්වයට අපි ඉල්ලා සිටීමෙන් ඉඩ දුන්නොත් අපිට අවුරුදු දෙකකින් පස්සේ මේ රට වැටෙන අගාධය ගැන අපි නිදොස් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි මැදිහත් විය යුතු අවස්ථාවේදී මැදිහත් වීම අපි ප්‍රතික්ෂේප කරලා තියෙන නිසා. එතකොට එක පැත්තකින් ජනතාව ඉල්ලා හිටපු පාරට බහැලා ඉල්ලා හිටපු රාජපක්ෂ වාදී ආර්ථික සහ දේශපාලන ක්‍රමයේ ප්‍රතික්ෂේප කරන අතරේම මේ මොහොතේ රාජපක්ෂවාදී නොවන ආර්ථික සහ දේශපාලනික විසඳුම් සෙවීමේ වගකීමක් අද විපක්ෂයට තියෙනවා. ඒක සජිත් ප්‍රේමදාස මහත්මයාටත් තියෙනවා, අනුර කුමාර දිසානායක මහත්මයාටත් තියෙනවා, සුමන්දිරන් මහත්මයාටත් තියෙනවා, මනෝ ගණේෂන් මහත්මයාටත් තියෙනවා, රිෂාඩ් බද්දුද්දීන්ටත් තියෙනවා, මුස්ලිම් කොංග්‍රසේ නායක රවුෆ් හකීම්ටත් තියෙනවා. මේ සියල්ලන්ටම තියෙන වගකීමක් තමයි රාජපක්ෂවාදී නොවන වැඩපිළිවෙලක් මේ අන්තර්කාලය තුල ක්‍රියාත්මක කරවීම, ඒ සඳහා සහභාගී වීම. ඒක නිසා අපි කියනවා මේ වෙලාවේ සමස්ත විපක්ෂයම මේ අභියෝගය බාරගත යුතුයි.